එහෙමයි රතුන් වහන්සේ සුවපත් වේවා. අවසරයි රතුන් වහන්සේ දීර්ඝායුෂ අධිෂ්ඨාන කරනවා. මම මේ ප්‍රශ්නේ අහන්නේ අපේ අරහතුන් වහන්සේගෙන්. දැන් මේ ත්‍රිපිටක සංරක්ෂණ කරපු අපේ මේ බුද්ධජයන් ත්‍රිපිටකය සංරක්ෂණය කරානේ. එතකොට ඒ පත් කරපු කමිටුවත් ඒකට අනුදුන්න නිලධාරීත් මේකට සම්බන්ධ සියලු දෙනාටමත්, එතකොට මේ අර අර කර්මය කියලා දැන් අපි අර ආනන්තරීය පාප කර්මය කොයි විදිහකට බලපාන්නේ එතනයි. ඒ අයට සංඝ ભેදයක් සිදු වෙන්නේ නැහැ. නමුත් ඒ අය යම් ආකාරයක මේ ධර්මය අධර්මය කරපු පාපයක් කර්මයක් කරගත්තා. අර ආනන්තරික පාප කර්මයක් නෙමෙයි ඒක. ඒගොල්ලෝ දන්නේ නැහැ නේ. ඒගොල්ලෝ ධර්මයේ වචන විකෘති කළා, ධර්මය අධර්මය කළේ නැහැ නේ. බුද්ධ වාචිතේ ලපිතය විකෘති කළේ නැහැ නේ. ආචින්න අනාචින්න කළේ නැහැ නේ. ඒගොල්ලෝ කරේ ඒගොල්ලන්ට මේ සම්මතයෙන් පවතගෙන එන ඔය කියන සම්මත මහානායක හාමුදුරුව කියන අය අනුව ඒගොල්ලෝ රටේ තියෙන මේ පිළිගැනීම අනුව මේ ත්‍රිපිටකය කියලා පොත් ටිකක් අරගෙන පුස්කොළ පොත් ටිකක් පෙන්නලා මේ පුස්කොළ පොත් මේ මාතුල මාතලේ අලු විහාරේ ලිව්වයි කියලා ඒ මාතලේ අලු විහාරෙදි මෙහෙම උත්සවයක් තියලා මේ වැරදි ත්‍රිපිටක පොත් ටිකක් වචන කඩපු ත්‍රිපිටක පොත් ටිකක් ගෙන්නල්ලා මෙන්න මේක කළා. ඒක සම්දර්ශනය. ඒක ලොකු සම්දර්ශනය. ඊට එහා දෙයක් නැහැ එතන. ඔව්. එතකොට ඒක මහ ලොකු බරපතල පාප කර්මයක්. ඒක අර ආනන්තරිය පාප කර්මයක් නෙමෙයි. නමුත් ඒකත් පාප කර්මයක්. ඒවා පාප කර්ම කාටත් එකපාරට නැතුවට ටික 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 ඵල විපාක දෙයි ඒවට මුල් වූ අයට සහ ඒව කරපු අයට. ගරු ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. සත් අට්ඨාන